මෙරට නියදීනේදී තවත් කොරෝනා සාදිතින් 4483 දිනකු හමු වූ අතර කොරෝනා මරණ 198ක් වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 7984ක් දක්වා ඉහළ ගියා. ඊයේ තහවුරු කළ මියගිය පිරිස අතරින් 119 දිනකු පිරිමි පුද්ගලින් වන අතර 79 දිනකු කාන්තාවන්. එසේම මියගිය 146 දිනකු අවුරුදු 60ට වැඩි කාණ්ඩයේ පසුවනවා. ඊයේ තවත් කොවිඩ් ආසාදිතින් 4483 දිනකු හඳුනා ගැනුණු බව යුද හමුදාපති ජෙනරල් චවෙන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. ඒ අතරින් විදේශයන්හි සිට පැමිණි පුද්ගලින් 11 දිනකුද සිටින බවයි රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු COVID-19 ආසාදිතින් සංඛ්‍යාව 4,7768ක්. තවත් කොරෝනා ආසාදිතින් 2,163 දිනකු ඊයේ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබුණා. ඒ අනුව සුවය ලැබූ මුළු ආසාදිතින් සංඛ්‍යාව 3,48,930ක් දක්වා ඉහළ ගිය බවයි වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළේ. මේ විදි රෝහල් වල තත්ත්වය දින 5ක් තිසා කිසිම ආකාරයෙන් වෙනසක් නැහැ. ලොක්ඩවුන් කිරීමට පෙර සහ පසු මේකේ නියම ප්‍රතිඵලයෙන් සති දෙකක්වත් යනවා. ඒ සති දෙකෙදිවත් ප්‍රතිඵලයක් නොලැබෙන තාලෙකට මිනිස්සු පාරේ. මේ අතර දැනට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති ගාල්ල කරාපිටියේ ශික්ෂණ රෝහලේ කාර්යමණ්ඩලයේ 112 දිනකට මේ වන විට කොවිඩ් වෛරසය ආසාදිනේ වී ඇති බවයි ගාල්ල කරාපිටියේ ශික්ෂණ රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා සඳහන් කළේ. වෛරසය ආසාදිනේ වූ රෝහල් කාර්යමණ්ඩලය අතර වෛද්‍යවරු 9 දිනකු හා හෙද හෙදියන් 45 දිනකුද වෙනවා. මෙතර අද දිනේදී දිවයිනේ සියලුම දිස්ත්‍රික් ආවරණය වන පරිදි මධ්‍යස්ථාන 438කදී කොවිඩ් මර්ධන එන්නත්කරණය සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. බණ්ඩාරවිල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේදී පැවති රැපිඩ් ඇන්ටිජන් සහ PCR පරීක්ෂණ සඳහා ළමුන් විශාල පිරිසක් පැමිණ සිටියා. අපිට දැනට තියෙන ප්‍රතිකාර අතරින් ඉතාමත්ම විශේෂිත ප්‍රතිකාරය තමයි එන්නත ලබා ගැනීම. COVID-19 වෛරසය විනාශ කිරීමට අපිට දැනට ඖෂධ නැහැ. විටමින් වර්ග විශේෂයෙන්ම විටමින් D, ඒ වගේම විටමින් C, zinc යන මූලද්‍රව්‍ය. මේවා වලින් ප්‍රතිශක්තිය වැඩි වෙතයි තියෙන දත්තානුව අපිට අනුමාන කරන්න පුළුවන්. උණ තමයි විශේෂයෙන්ම එන ඇඟේ රෝග ලක්ෂණයක්. ඒ වගේම ඇඟ රිදීම. ඉතින් ඒ සඳහා අපි නියම කරන්නේ පැරසිටමෝල් කියන වේදනානාශක අමංගේ රෝග ලක්ෂණ ප්‍රකාශ කිරීමට මේ දරුවන්ට හැකියාවක් නැහැ. ඒ වගේම දරුවන්ගේ තියෙන රෝග ලක්ෂණ සොයා ගැනීමට දෙමාපියන්ටත් අපහසුයි. ඒ නිසා පොඩි හරි වෙනසක් දරුවන්ගේ තියෙනවා නම් ඒක නිසා රෝහල් වලට රැගෙන එන්න. මේ අතර හලාවත කොක්කවිල රජයේ විද්‍යාලයේ පැවති එන්නත් කරන වැඩසටහනකදී අවුරුදු 18ට අඩු දරුවන්ට එන්නත් ලබා දීමක් සම්බන්ධයෙන් වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ මූලිකත්වයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ඒ අපේ 17 එකක් කියලා පිළිනවද? ඈ? ඔක්කොගේ මෙතන ડિස්පෙන්සරිය. ඕ. එයා වගකීම ගන්නම් කිව්වා. වගකීම ගන්නම් කියලා කිව්වා. නෑ මේ කොයි ડોක්ටර්ගේද? කොයි හරි ડોක්ටර්ගේ දෙක්ගේද? ඉතින් ડોක්ටර්ස්ලා ගෑයට ගහනවනේ ගෙවල් වලින්. ඒගොල්ලන්ගේ හොස්පිටල් වලින් ගහනවනේ. නෑ නෑ ගෙවල් වල බෙහෙත් නෑනේ. නෑ නෑ හොස්පිටල් වලින් ගැහුවානේ ડોක්ටර්ස් ලගේ නෑ නෑ යාළුවනේ විත්තේ නෑ විත්තේ නැති මොකද ඉතින් ડોක්ටර් කවුද කියලා කියන්නකෝ කවුරු හරි කමන්නේ ඔයාට වැඩක් නෑනේ එහෙම බෑනේ අපිට මාධ්‍ය අයිතියක් තියෙනවා දැනගන්න ඊ දිනේ මෙම එන්නත්කරණය සිදු වී ඇති අතර එන්නත් ලබා ගැනීමට පිටපලත්වල පිරිස් පැමිණීමත් සමග උණුසුම් තත්ත්වයක්ද ඇති වී තිබෙනවා දැන් කාවක තුල්ද ගන්න ඇතුවන්නේ පිටින් දැන් කොහමද ගත්තේ මෙතන කම්බේට කට්ටක් ගත්තේ කොහොමද කියන්නකෝ මේ ගම ගම මිනිස්සුන්ට මේ විදින්නේ පිට මිනිස්සුන්ට විදින්නේ මේ මිනිස්සු මේ පාන්දර හතරේ ඉඳන් මෙතන කොහොමද ඔයාලා පලාත් මාරුනේ ඔය කොහෙද යන්නේ මේ ඔව් ඒක තමයි NC ඒ ඒ NC කියන්නේ කොහෙද අපිට මේ බේටියක් ගන්නවා තමයි මේ පාරවල් පොර පාරවලින් එන්න පානේ වැරදි වැඩ කරන්න එපා හදවතට වැඩ කරන්න මිනිස්සුනේ ඔයාලට වැඩි අමාරු කකුල් නැති මිනිස්සු පොලිං වල ඉන්නවා අලු වැඩ කරන්න එපා මොනවද මේ කැලෑවලින් ඉංගලා ලැජ්ජ නැද්ද කාර් තියෙනවනේ යකෝ අයින් එන මේ දුප්පත් මිනිස්සු කොච්චර ඉන්නවද මේ මතා බේට් ගන්න හා නැප්පුවා හරිනේ ඉවරනේ හරිනේ හරිනේ ලයිකේ සප්පුවා හෝ හෝ දැන් යන්න බෑ ඔබිනෝ ඔබිනෝ ඔබේ බයික් එක මගේ මේ යතුරු බයික් එහෙම කරන්නේ නැහැ මගේ බයික් එක හප්පුවේ
මේක අහන්න කාක පල්ලියට අවිලා තියෙන බෙහෙත් 700යි. හරි. දැන් බෙහෙත් 700 ගමේ කට්ටියට විතරයි ඉතුරු ටික වලට විතර දෙන්න යන්නේ. අනවශ්‍ය විදියට ප්‍රශ්න ඇති කරන්න නෑ මහත්තයෝ. ප්‍රශ්න ඇති කරේ නෑ. මෙතන sorry. මෙතන පිටි කට්ටිය ගනලා මේගොල්ලෝයි අර ඩෙන්ගු ෂොට් එක ගන්න ඉන්නේ එකනයි. පිටි කට්ටිය පිටි කට්ටිය ගනලා මෙතන ඉන්න කට්ටිය ටික පොලිමක් වෙන්නකෝ වැඩි වෙනවා. පොර පොලිම් වලින් ගනලා තමයි මහත්තයෝ ඔක්කොම කරේ. මේ අතර නිරෝධායන ඇඳුරි නීති උල්ලංඝනය කිරීම සහ නිරෝධායන නීති කඩ කිරීම සම්බන්ධයෙන් 581 දිනක ගත වූ පැය 24 කාලය තුළ අතරංගුඩගෙන ඇති බව පොලිසිය පවසනවා. ඒ අනුව නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධව මේ දක්වා අතරංගුඩගෙන ඇති සමස්ත සංඛ්‍යාව 58995ක්. බස්නාහිර පළාත තුළ තවදුරටත් මාර්ග බාධක 13ක් ස්ථාවරව ක්‍රියාත්මක වෙනවා. මෙම මාර්ග බාධක 13න් ඊයේ දිනේදී පිටවෙන වාහන 380ක් සහ පුද්ගලයා 743 දෙනෙකු පරීක්ෂාවට ලක් කොට තිබෙනවා. ඒ වගේම ඇතුළු වෙන වාහන 559ක් සහ පුද්ගලයන් 1027 දෙනෙකු පරීක්ෂාවට ලක් කොට තිබෙනවා.